අද මං ඔයාලට මගේ වීඩියෝ එකෙන් මං කියලා දෙන්න යන්නේ කොළකැඳ සෑදීමට ගන්නා පලා වර්ග පිළිබඳව හඳුන්වා දෙන්න. මගේ ගෙවත්තෙම පලා වර්ග 25කට වැඩි ප්‍රමාණයක් තියෙනවා කොළකැඳ සෑදීම සඳහා ගන්නා පලා වර්ග. මං ඔබට එයින් එකින් එක මේ මොන ලෙඩ රෝග සඳහාද වඩාත් උචිත කියන එක මං ඔයාලට තෝරලා පැහැදිලි කරලා දෙන්නම්. හැබැයි ඔබට විශේෂයෙන්ම මං කිය යුතු දෙයක් තියෙනවා. ඔබ කලවම් පලා මැල්ලුම වගේ කොළකැඳ සෑදීම සඳහා ಜಾති ගොඩාක් දාලා කොළකැඳක් සාදා ගන්න එපා. කවදාවත් ඔබ ඒ ආකාරයෙන් කොළකැඳක් සාදා ගන්න උත්සාහ කරන්නවත් එපා. මොකද ඔබට ඒයින් නියම ගුණයක් ගන්න බැරි වෙන නිසා. විශේෂයෙන්ම කසායකට උනත් අපි කලන් 12යි කසායකට උනත් අපි අරගන්නේ. හැබැයි ඊට වඩා එහා බෙහෙත් ಜಾති අපිට කිසිම වෙද මහතෙක් අපිට ලියලා දෙන්නේ නැහැ. එම නිසා මම ඔබගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. ඔබ කොළකැඳක් සාදා ගන්නවා නම් ඔබ එකම එක ಜಾතියක් පමණක් පාවිච්චි කර කොළකැඳක් සාදා ගන්නවා නම් ඔබට ඒ ලෙඩ රෝග සඳහා අවශ්‍ය ගුණේ ඒ එක වර්ගයකින් ඔබට ඒ ගුණය ගන්න පුළුවන්. ඒක නිසා ඔබ මුලින්ම මම ඔබෙන් ඉල්ලනවා ඒ ඉල්ලීම. ඉතින් ඒ කරන ගම මම ඔබට කියනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් එය subscribe කරලා bell button එක click කරන්න, මගේ video වලටත් like කරලා share කරන්න කියලා මම ඔයාලට ඉල්ලීමක් කරන ගමන් මම මුලින්ම ඔයාලට පෙන්නන්නම්. ඔබට මම මුලින්ම පෙන්වන්න යන්නේ මේ තියෙන්නේ හාතවාරිය. විශේෂයෙන්ම හාතවාරිය ඇඟ සීතල කරන මේ පලා වර්ගයක්. විශේෂයෙන්ම ලේ පිරිසිදු කරනවා. ගර්භාෂිත ආශ්‍රිත ලෙඩ රෝග සඳහා වඩාත් උචිත කැඳ වර්ගයක් සෑදීම ගන්න පුළුවන් පැලෑටියක් විදිහට තමයි මේ හාතවාරිය කොළ මං හඳුන්වන්නේ. එමෙම හාතවාරිය කොළ වගේම ඔබට අලත් කැඳ සඳහා ගන්න පුළුවන්. මේ දෙකම දාලා කැඳ හදා ගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ හාතවාරිය. මේ ඔබ දකින්නේ පොල්පලා. විශේෂයෙන්ම අපි පොල්පලා කැඳක් වශයෙන් සාදා ගන්නේ මුත්‍රා ආශ්‍රිතව තියෙන ලෙඩ රෝග සඳහා. මුත්‍රා පිරිසිදු කරගන්න පුළුවන් හොඳම පලා වර්ගයක් තමයි මම මේ ඔබට පෙන්වන්නේ මේ පොල්පලා. ඉතින් මේනුත් කැඳක් හදලා බොන්න පුළුවන්. ඒ ආශ්‍රිතව තියෙන ලෙඩ රෝග සඳහා ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඔබ මේ දකින පලා වර්ගයේ ඔබ දන්නවා මේ අපි විශේෂයෙන්ම පාවිච්චි කරන්නේ බුද්ධි වර්ධනය සඳහා, ස්නායු පෝෂණය සඳහා තමයි අපි ගොටු කළ විශේෂයෙන්ම කැඳක් විදියට පාවිච්චි කරන්නේ. ඔබට මං කිය යුතු දෙයක් තියෙනවා. ඔබට පුළුවන් නම් මේ වගේ පලා වර්ග, මේ වගේ ටයර් වගේ දේවල් වල ඔබට මේ ඔබට මං පෙන්නන්නම්. මේ වගේ ටයර් කප්පලා මේ වගේ මේ දේවල් වලට ඔබට දාගන්න පුළුවන් නම් පිරිසිදුව අපිට මේ පලා වර්ගය එකින් එක ගන්න පුළුවන්. මම මේ ඔබට පෙන්වන්නේ මගේ ගෙවත්තේ මම බොහෝ විට එම ටයර් වල තමයි මම මේ මගේ පලා වර්ග ගොඩාක් මං හිටවලා තියෙන්නේ. ඔබට පේනවා ඇතිනේ. මේ තමයි මුකුණු වෙන්න. ඔබේ ඇස් සඳහා විශේෂයෙන්ම හොඳ පලා වර්ගයක් තමයි මුකුණු වෙන්න. ඉතින් ඇඟ සීතල කරවන කැඳ වර්ගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අප්මා ආශ්‍රිත ලෙඩ රෝග සඳහා විශේෂයෙන්ම හොඳ කැඳ වර්ගයක් තමයි කැඳ වර්ගයකට ගන්න පලා වර්ගයක් තමයි මම ඔබට මේ පෙන්වන්නේ මේ හීම්බෝවිතිය. ඉතින් ප්‍රතිශක්තිකරණය අතින් ගොඩාක්ම හොඳ පලා වර්ගයක් තමයි හීම්බෝ පිටිය කියන්නේ. ඉතින් මෙයා තනිකර පාවිච්චියට ගන්නවා නම් තමයි ඒ අක්මාව ආශිත ලෙඩ රෝග සඳහා වඩාත් ගුණදායක වන්නේ. විශේෂයෙන් තැල්ම ආශිත තියෙන ආබාධ සඳහා අපි මේ පලා වර්ගය පාවිච්චි කරනවා. ඔබ මේ දකින ගෝනිකා
මේ කැඳක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මං ඔබට විශේෂයෙන්ම කිය යුතුයි, ගෝනිකා කියන පලා වර්ගයේ ඔබට පුළුවන් නම් මේ තනිකර අමුවෙන් පාවිච්චි කරන්න ගන්නවා නම් එය තැල්ම සඳහා වඩාත් සුදුසුයි. නමුත් කැඳක් වශයෙන් සමහර අය පාවිච්චි කරනවා. නමුත් ලොකු ගුණයක් ගන්න පුළුවන් එන්නේ අමුවෙන් පාවිච්චිය සඳහා ගන්නකොට පමණයි. දියවැඩියා රෝගීන් සඳහා සුදුසු කැඳක් වශයෙන් මේ හදාගන්න පුළුවන්. මේ තමයි ඔබ දකින්නේ රණවරා. ඉතින් ඔබට මේනුත් කොළ ටිකක් අරගෙන ඔබට කැඳක් වශයෙන් හදාගන්න පුළුවන්. විශේෂම ගොඩක් ගුණයි දියවැඩියා රෝගීන් සඳහා. ඔබ මේ දකින්නේ ඔලිඳ. හදවත ආශ්‍රිත ලෙඩ රෝග සඳහා ගොඩාක් සුදුසුයි. එමෙන්ම ස්නායු රෝග සඳහා අපි ඔලිඳ කොළ කැඳක් වශයෙන් පාවිච්චි කරනවා. ඔබ මේ දකින්නේ උඳු පීලිය. විස නැසීමට මෙන්ම බඩේ අමාරු සඳහාද, අමිල පිත්ත රෝගීන් සඳහාද වඩාත් උචිතයි මේ උඳු පීලිය කැඳක් වශයෙන් පාවිච්චි කරනවා නම්. විශේෂයෙන්ම මම ඔබට කියනවා උදේවරුවේ හෝ හවස්වරුවේ ඔබට මේ උඳු පීලිය පියස්සක් මත ඇවිදින්න පුළුවන් නම් ඇත්තටම ඔබේ ශරීරයට ගොඩාක් ගුණදායකයි. හැබැයි සෙරෙප්පු දාගෙන නෙමෙයි මම කියන්නේ. ඔබට සෙරෙප්පු නැතුව ඇවිදින්න පුළුවන් නම් ඒකත් ඇඟට හොඳ ඖෂධයක්. ඔබ මේ දකින ශාකය මොනරපු ඩුම්බිය. ප්‍රතිශක්තිකරණයට මෙන්ම බුද්ධිවර්ධනයටද, අක්මා රෝගීන් සඳහාද, වකුගඩු රෝගීන් සඳහාද ගොඩාක් හොඳ කැඳ වර්ගයක්ට ගන්න පුළුවන් පලා වර්ගයක් තමයි ඔබ මේ දකින්නේ මොනරපු ඩුම්බිය. මේ ඔබ දකින්නේ සෙම සඳහා ගන්න හොඳම පලා වර්ගයක් තමයි මේ කැඳ සඳහා අපි පාවිච්චි කරනවා කුප්පමේනිය. ඔබ මේ දකින්නේ අලිගැට පේර. අලිගැට පේර දළු වලිනුත් අපි කැඳ හදනවා. ඉතාම රසවත් කැඳ වර්ගයක් විදියට කියන්න පුළුවන් අලිගැට පේර දළු වලින් හදන කැඳ. ස්නායු පෝෂණයට හොඳම කැඳ වර්ගයක් විදිහට තමයි මේ ඔබ දකින පලා වර්ගය අපි පාවිච්චියට ගන්න මේ වැල්පෙනල. ඉතින් ඔබට මේනුත් කැඳක් හදලා බොන්න පුළුවන් නම් ස්නායු ප්‍රශ්න තියෙන අයට ඉතාමත් හොඳ කැඳ වර්ගයක් වෙනවා. මේ ඔබ දකින්නේ වැල් තිබ්බටු. සෙම සඳහා ගොඩාක් සුදුසු පලා වර්ගයක් තමයි ඔබ මේ දකින්නේ. වැල් තිබ්බටු දවස් 3-4ක් එක දිගට කැඳක් වශයෙන් බොන්න පුළුවන් නම් ඔබට අධික කැස්සක් තියෙනවා නම් කැස්ස හොඳ කරගන්න පුළුවන්. එමෙම සෙම තියෙනවා නම් සෙමත් අඩුවී යනවා. මේ වැල් තිබ්බටු වලින් කැඳ ආහාරයට ගන්න පුළුවන්. ඔබ මේ දකින්නේ කර්පිංචා. ශරීරයේ විෂ තිබේ නම් ඒ නැති කිරීම සඳහා ගොඩාක් සුදුසු කැඳක් විදියට තමයි අපි මේ කර්පිංචා කැඳ දෙන්නේ. විශේෂයෙන්ම සර්පයින් දෂ්ට කරපුවාම වඩාත්ම හොඳ කැඳක් විදියට තමයි අපි කර්පිංචා කැඳ භාවිතා කරන්නේ. අර්සස් රෝගීන් සඳහා වඩා සුදුසු කැඳ වර්ගයක් විදියට තමයි අපි කොහිල හඳුන්වන්නේ. කොහිල අල වලින් සාදන කැඳ ඉතාමත් ගුණදායකයි අර්සස් රෝගීන් සඳහා. ඔබ මේ දකින්නේ මුරුංගා. මුරුංගා
විශේෂයෙන්ම කිය යුතුයි අධිපෝෂණයක් සහිත පලාවර්ගයක් තමයි මුරුංගා කියන්නේ. ඉතින් ගොඩක්ම හොඳයි ලේ අඩු අයට මුරුංගා කැඳ නිතර නිතර පාවිච්චියට ගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. ඔබමයි දකින්නේ හේර. හේර දලුත් කැඳක් වශයෙන් අපි පාවිච්චියට ගන්නවා. විශේෂයෙන්ම විස නසන්න ගන්න කැඳක් විදිහට තමයි අපි හේර දලු පාවිච්චිය ගන්නේ. ඔබ මේ දකින්නේ ඉරමුසු. ඉරමුසුත් ඇඟ සිසිල් කරවන පලා ජාතියක්. ඉතින් මේ කොළ වර්ගෙ ඔබට කැඳක් විදිහට පාවිච්චියට ගන්න පුළුවන්. ඔබ මේ දකින්නේ යකිනාරං. යකිනාරං දලු විශේෂයෙන්ම හොඳයි අක්මා රෝගීන් සඳහා. ඉතින් මේ නුත් කැඳක් අපි පාවිච්චියට ගන්නවා අක්මා රෝගීන් සඳහා. අපි තනිකර මේ පාවිච්චියට ගන්නේ නැහැ. ඔබ මේ දකින්නේ එළ පිටවක්කා. සෙම නැසීමට ගන්න සුදුසු පලා වර්ගයක් විදිහට තමයි එළ පිටවක්කා හඳුන්වන්නේ. ඔබ මේ දකින්නේ කටරොඩු. අපි කටරොඩු කොළත් පාවිච්චියට ගන්නවා කැඳක් වශයෙන්. විශේෂයෙන්ම මේ කටරොඩු කොළ පාවිච්චියට ගන්නේ ගර්භාෂිත ආශ්‍රිත ලෙඩ රෝග සඳහා තමයි කටරොඩු කොළ පාවිච්චියට ගන්නේ. ඔබ මේ දකින්නේ බෙලි. බෙලි දලු අරගෙන කැඳක් හදලා බලන්න. හරිම රසවත්. එමෙන්න ගොඩාක් ගුණදායකයි. ඔබ මේ දකින්නේ කරඳ. මේ කරඳ කොළත් අපි කැඳ සඳහා ආහාරයට ගන්නවා. තැල්ම තියෙන රෝගීන් සඳහා මේ ගොඩාක් හොඳයි.